ලෝකයේ එක එක රටවල යුනිවර්සිටිස් වල එක එක විදිහේ ස්ටඩීස් කෙරෙනවා එක එක මාතෘකා ගැන. අද මේ කියන්න හදන්නේ ලේඩිස්ලා ගැන, කැනඩාවේ මැක්මාස්ටර් යුනිවර්සිටි එක කරපු ස්ටඩි එකක් ගැන. විශේෂයෙන්ම මේ ලේඩිස්ලාගේ මෙමරි එක ගැන තමයි මේ ස්ටඩි එකේදී ඒගොල්ලෝ බලලා තිබුණේ. ලේඩිස්ලාට පිරිමින්ට වඩා දේවල් මතක හිටිනවද? මතක හිටිනවා නම් ඒ මොන වගේ දේවල්ද කියන එක මේ ස්ටඩි එකේදී ඒගොල්ලෝ හොයලා බලලා තිබුණා. ඉතින් මේකේ තියෙන විශේෂම දේ තමයි ඇත්තටම මේකේ රිසල්ට් එක අනුව පිරිමින්ට වඩා වැඩිපුර දේවල් ලේඩිස්ලාට මතක හිටිනවා. ඒකෙනුත් මෙන්න මේ කියන දේවල් ලේඩිස්ලාට වැඩිපුර මතක තියෙනවා. ඒ නිසා මේ පිරිමි අය ටිකක් වැඩිපුර මේ ගැන හිතන්න වෙයි. අංක එක, ඒ තමයි අපි සමහර වෙලාවට කියනෝනේ මම මෙන්න මෙහෙම දෙයක් මෙතන තිබ්බා, හැබැයි දැන් ඒක කොහෙ දාලාද දන්නේ, මට හොයාගන්නත් බෑ කියලා. අන්න ඒ වගේ දේවල් හරි ඉක්මනට හොයාගන්න ඒවා තිබ්බේ කොහෙද කියන්න මෙමරි එකක් ලේඩිස්ලාට තියෙනවා. අංක දෙක, පරණ සිද්ධි ගැන පිරිමින්ට වඩා හොඳ මතකයක් ලේඩිස්ලාට තියෙනවා. නිකමට හිතන්න වයිෆ් එක්ක හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක හරි පොඩි වලියක් දාගන්නවා, නැත්තම් මොනව හරි දෙයක් අමතක වෙනවා. අන්න ඒ දේ සිද්ධ වෙච්ච දවස, තැන, වෙලාව, ඔය හැම දෙයක්ම වගේ ලේඩිස්ලාට මතකෙටින්න පුළුවන්. ඒ නිසා තමයි ඒ ගැන ටිකක් ප්‍රශ්න වැඩිපුර ඇති වෙන්නේ. අංක තුන තමයි මේ ලේඩිස්ලාට පිරිමි අයට වඩා කෙනෙක්ගේ මූණු මතක තියාගන්න පුළුවන්. සමහර විට අහම්බෙන් දැක්ක කෙනෙක්ගේ මූණක්, නැත්තම් කාලෙකට කලින් මුණ ගැහිච්ච කෙනෙක්ගේ මූණක්, එහෙමත් නැත්නම් මොකක් හරි සිද්ධියකට පොතක පතක පත්‍රයක හරි දැකපු මූණක් පවා මේගොල්ලොන්ට පිරිමි අපිට වඩා මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කොහේ හරි තැනකදී කෙනෙක්ව දැක්කොත් එයා ගැන මතකයක් තියෙනවා, එයා මෙහෙ හිටියා වගේ දේවල් ලේඩි කෙනෙක් කියන්න ඉඩකඩ තියෙනවා ඒගොල්ලොගේ මතකෙ නිසා. අංක හතර, ඒ තමයි ලේඩිස්ලාට පිරිමි අපිට වඩා සුවඳ වර්ග මතක තියාගන්න පුළුවන්. නිකමට හිතන්නකො කාගේ හරි ස්පෙෂල් පර්ෆියුම් එකක් තියෙනවා. අන්නේ පර්ෆියුම් එක දවසක් හරි ඒ ලේඩිට දැනිලා තියෙනවා. එහෙම දැනුණා නම් ආය දවසක අහමින් හරි ඒ සුවඳ දැනුණොත් අරයාගේ තිබුණු සුවඳ වගේ සුවඳක් වගේ එකක් එයාට හිතෙන්න පුළුවන්. ඒ නිසා ওই සුවඳ වර්ග ගැන එහෙම පොඩ්ඩක් ලේඩිස්ලාත් එක්ක ගනුදෙනු කරනකොට ටිකක් පරිස්සමින්, මොකද අපිට වඩා දේවල් ලේඩිස්ලාට මතක හිටිනවා.